චාල්ස් ඩිකන්ස් ගේ උපත සිදුවේ 1812 වසරේ පෙබරවාරි මාස 7 වෙනිදා පෝට්ස්මවුත් හිදී. එහෙත් ඔහුගේ ළමා කාලයෙන් වැඩි කොටසක් ගත කළේ කෙන්ට් හිය. සිය මව්පියන් ලන්ඩන් නුවර පදිංචියට යනතුරු ඔහු ජීවත් වූයේ එහිය. චාල්ස් ඩිකන්ස් උපත ලැබුවේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ බෙහෙවින් කලබලකාරී එමෙන්ම සමාජ ආර්ථික හා දේශපාලනික පරිවර්තන රැසක් සිදුවෙමින් පැවති යුගයකයි. එය තුන්වැනි ජෝර්ජ් රජු සිහසුරට පැමිණි වකවානුවයි. තුන්වැනි ජෝර්ජ් රජු ඔහුගේ මානසික අස්ථාවර බව නිසා පාලනය ගෙන ගියේ ඔහුගේ පුත්‍රයායි. ප්‍රංශය සමග පැවති 20 අවුරුදු යුද්ධයේ නිමාවට පත්වුවේ ඓතිහාසික වෝටර්ලූ සටනින් නැපෝලියන් පරාජයට පත්වීමෙනි. මේ අතර කාර්මික විප්ලවයේද හිස ඔසවමින් පැවතුණි. ඩිකන්ස් පවුල ලන්ඩනයට සංක්‍රමණය වූයේ 1822 වසරදීය. ආර්ථික අගහිඟකම් නිසාම පාසල් ගමන අතරමඟ නතර කරන්නට ඔහුට සිදුවිය. 1824 වසරේදී එනම් වයස අවුරුදු 12දී ඔහු සපත්තු පොලිෂ් නිපදවන කම්හලකට සේවයට යැවීමට සිය පියා ජෝන් තීරණය කළා. ලන්ඩනයේ හන්ගර්ෆෝඩ් ස්ටයාස්හි වොරන්ස් බ්ලැකින් ෆැක්ටරියෙහි ඔහු සතියට සෙලින් 6ක සොච්චම් වැටුපකට දිනකට පැය 12ක කාලයක් වැය කළා. ඔහුගේ රාජකාරිය වූයේ සපත්තු පොලිෂ් බෝතල්වල ලේබල ඇලවීමයි. ඒ සමගම ඔහුගේ පියා ජෝන් ණය ගෙවාගත නොහැකිව සිර අඩස්සියට පත්වීමෙන් පවුලේ ආර්ථිකය තවත් දරුණු ආඝාතයකට ඇද වැටුණා. 1827 වසරේදී කර්මාන්ත ශාලාවෙන් ඉවත් වී ඔහු යළිත් පාසලට ගියා. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු ලිපිකරුවෙකු ලෙස සේවය බැඳුනා. ලිපිකරු රස්සාව ඔහුගේ සිතට ඇල්ලුවේ නැත. ඔහුගේ සිහිනයේ වූයේ පුවත්පත් කලාවේදියෙකු බවට පත්වීමයි. වයස අවුරුදු 18දී එනම් 1830 වසරේදී ඩිකන්ස්ට මාරියා බෙඩ්නෙල් නම් සුන්දර නව යෞවනියක් හමු වුණා. මේ ප්‍රථම ප්‍රේමය ඔහුගේ නිර්මාණ දෙවියට මහා බලපෑමක් ඇති කළා. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වැනි කෘති සඳහා ඔහු මේ ප්‍රේමණීය හැඟුම් කෙටි කළා. ධනවත් බැංකුකරුවෙකුගේ දියණියක වූ මාරියා තම හදපත්තුලෙන්ම ඩිකන්ස්ට ආදරය කළා. එහෙත් ඇගේ මව්පියන්ගේ බලවත් විරෝධය හමුවේ ඔහුගේ ප්‍රථම ප්‍රේමය දෙදරා ගියා. 1832 වසරේ පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස ජනමාධ්‍ය දෙවියට අත්පොත් ලැබූ ඔහු 1834 වසරේදී මෝනින් ක්‍රොනිකල් පුවත්පතේ වාර්තාකරුවෙකු ලෙස සේවයට එක් වුණා. 1836 වසරේදී ඔහු ගෞරවනීය පුවත්පත් කලාවේදියෙකුගේ දියණිය වූ කැතරින් හොගට් සමග විවාහ වුණා. එහෙත් ඔහු අසාමාන්‍ය ලෙස ඇගේ නැගණියන් දෙදෙනා වෙත සමීප වුණා. තහනම් ප්‍රේමයන් දෙකක් එක් නිවසක් තුළ ක්‍රියාත්මක වුණා. ඔහු වැඩියෙන්ම පෙම් කළ 17 වියේ පසුව මේරි හොගට් 1837 වසරේදී අකාලයේ මිය ගියා. ඔහු ඇගේ මృతදේහයේ කෙස් වැටියෙන් කොටසක් සිහිවටනයක් සේ විශේෂ මංජුසාවක බහා ජීවිතය පුරා ආරක්ෂා කළා. එමෙන්ම ඇය පැලදී මුදුව සිය දෙවිය පුරා පළඳින්නට ඔහු අමතක නොකළේය. බිරිය කැතරින් හා ඇගේ දරුවන් 6 දෙනා රික්සන් සමග ප්‍රීතිමත් ජීවිතයක් ගත කළා යයි පැවසීමට නොහැකිය. 1858 වසරේ ඔහු ඇගෙන් වෙන් වී වෙනම ජීවිතයක් ඇරඹුවා. අනතුරුව ඔහු විවාහ වූයේ ඔහුට වඩා 21 වසරකින් ලාබාල ඇලන් ටර්නර් නම් රුවැති නිලිය සමගයි. ද පික්වික් නම් කෘතිය චාල්ස් ඩිකන්ස් එක් රැකින් සාහිත්‍ය අඹරේ සුපිරිතරුවක් බවට පත් කළා. 1836 වසරේදී මේ නවකතාව එළිදකින විට ඩිකන්ස්ගේ වයස අවුරුදු 24ක් පමණ විය. එය ඉංග්‍රීසි සාහිත්‍ය ඉතිහාසයේ වැඩිම අලෙවියක් සටහන් කළ කෘති අතරින් එකක් බවට පත්වුවේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදිය. අනතුරුව මේ තරුණ ලේඛකයා පිළිබඳව සාහිත්‍ය ලෝකයේම අවධානය යොමු වුණා. වරක් ඔහු සංචාරයක් සඳහා නිව්යෝක් වරායට සේන්දුවන විට 6000ක ජනකායක් ඔහු දැක බලා ගැනීමට පැමිණ සිටියා. කඩවසම් ලෙස ඇඳ පැළඳ ගමන් බිමන් යන්නටත් කුමාරයෙකුසේ ජීවත් වීමටත් ඩිකන්ස් ප්‍රිය කළා. ඔහු දිනකට සිය වාරයකටත් වැඩියෙන් හිස පීරීමෙන් හැඩ බැලුවා. ඔහු කිසියම් හෝටලයක නවත්තැන් ගත්තද යමක් ලෙවීමට පෙර තමාට රිසි ආකාරයට එහි ගෘහභාණ්ඩ සකස් කිරීම පුරුද්දක් ලෙස කරගෙන ගියා. කාමරයේ ගෘහභාණ්ඩ කෙසේ සකස් වේ යොත්තේද යන්න පිළිබඳව ඔහුගේ සිතේ නිශ්චිත සැලැස්මක් තිබුණා. ඔහු මිතුරෙකුගේ නිවසේ නවත්තැන් ගත්තද එහි නිදන කාමරය ඔහුට රිසි පරිදි සකස් කිරීමට පැය ගණන් ඔහු ගත කළා. සෑම විටම ඔහු නිදාගත්තේ හිස උතුරු දෙසට වන්නට තබාගෙනයි. හිස උතුරු දෙසට තබාගෙන නිදා ගැනීමෙන් තම නිර්මාණ ශක්තිය වර්ධනය වෙතැයි ඔහු විශ්වාස කළා. ඩිකන්ස් කුඩා කල ඔහුගේ පියා පැවසූ දෙයක් පසුව ඔහු යථාර්ථයක් කරගත්තා. වරක් ඔහුගේ පියා විශාල සුඛෝපභෝගී නිවසක් පෙන්වා මහන්සි වී වැඩ කළහොත් අනාගතයේ මෙවැනි නිවසක අයිතිකරුවෙකු බවට පත්විය හැකියි පැවසුවා. ලේඛකයෙකු ලෙස මහා ධනවතෙකු බවට පත් වූ ඩිකන්ස් ගැට්ස් හිල් ප්ලේස් නැමැති ස්ථානයේ පිහිටි සිය පියාණන් පෙන්වූ නිවසම 1856 වසරේදී මිලදී ගත්තා. ඊළඟ වසරේ ඩිකන්ස් පවුල එහි පදිංචි වූ අතර ඔහු මිය යන තුරම වාසය කළේ එම නිවසේයි. 1850 වසරේදී ඔහු කුඩා සතිපතා පුවත්පතක් පළ කිරීම ආරම්භ කළා. එහි අලවිය පිටපත් 40,000 ඉක්මවිය. එහෙත් පුවත්පත් කතුවරයා වාර්තාකරුවා අභිභවා ඉදිරියට පැමිණියේ චාල්ස් ඩිකන්ස් නම් ලොවම හඳුනන නවකතාකරුවාය.